අතොන්න රංගාවේ රසම රස මසාල වම්බටු රෙසිපි එකක්. මේක ඇත්තටම ගොඩාක් රසයි. හදා ගන්නත් හරි ලේසි. හැමදාමත් එකම විදියට වම්බටු හදන්නේ නැතුව මේ විදියට try කරලා බලන්න. මේක ඇත්තටම ඉන්දියන් රෙසිපි එකක් ගොඩාක් රසයි. හදන ගමන්ම බලමු මොනවද ඕන කරන්නේ කොහොමද හදන්නේ කියලා. මුලින්ම ෆ්‍රයි pan එකකට පොල් තෙල් මේස හැඳි 4ක් එකතු කරන්න. තෙල් ටික රත් වේගෙන එද්දී මේ වගේ ටිකක් ලොකු කෑලි කපා ගනිපු වම්බටු ටික එකතු කරගන්න. ඊළඟට ඒකට ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයක් විතර එකතු කරලා මද කිඳරේ හොඳට කලවම් කරගන්න. වම්බටු ටික ගැඹුරු තෙලේ පැතගන්න එපා. අඩු කිඳරේ මේ වගේ පොඩි තෙල් ප්‍රමාණයක් දාලා හොඳට කලවම් කරද්දී ටික වෙලාවකින් මෙන්න මේ වගේ මැලවෙනවා. ලාවට රන්වන් පාටක් එනවා. අන්නේ වෙලාවෙදී ඔයා මේ ටික ලිපෙන් බාගන්න. ඒ වගේමයි ඔයා මේකට හොඳට මස් තියෙන වම්බටු ටිකක් තෝරගන්න ඕන. මසාල වම්බටු හදන්න පුළුවන් වෙන්නේ ඒ වගේ වම්බටු වලින් තමයි. දැන් වම්බටු ටික වෙනම භාජනයකට අයින් කරලා ඊළඟට ඒ භාජනයටම පොල් තෙල් මේස හැඳි 3ක් එකතු කරන්න. තෙල් ටික හොඳට රත් වේගෙන ඉඳි තලා කණපු ඉඟුරු සිදුලෝණු පේස්ට් එකෙන් මේස හැඳක් වගේ එකතු කරන්න. ඒ ටිකත් පොඩ්ඩක් සුවඳනකන් තෙම්පරාදු වෙද්දි කරපිංචි ටිකකුත් එකතු කරගන්න. හීනයට ලියා ගනිපු රට ලුණු ගෙඩියකුත් එකතු කරගන්න. ඊළඟට හොඳින් ඉදුණු තක්කාලි ගෙඩියකුත් පොඩියට කොට කපලා එකතු කරගන්න ඕන. තවමත් මේකට නයිමිරිස් කරලා පොඩියට කපලා එකතු කරා. නයිමිරිස් නැත්තම් ඔයාට අමු මිරිස් ටිකක් එකතු කරගන්න පුළුවන්. ඊළඟට මේ ටිකත් විනාඩියත් එකක් විතර හොඳට තෙම්පරාදු කරගන්න. ඊළඟට මම මේකට කහකුඩු තේ හැඳි කාලක් එකතු කරා. දැන් ඒකටම මිරිස් කුඩු තේ හැඳක් ඒ වගේම බිරියානි මසාල පවුඩර් එකෙන් මේස හැඳක් එකතු කරා. ඔයා ගාව බිරියානි මසාල එක නැත්නම් ඔයාට පුළුවන් ගරම් මසාල එකතු කරගන්න. ඉතින් මේ දෙකම තොග කඩවල් වල ඒ වගේම තුන පහ විකුණන්න තියෙන තැන් වල එහෙම ඔයාට කිරල ගන්නත් තියෙනවා. ඒ වගේම පැකට් වගේ ගන්නත් තියෙනවා. පැකට් ගන්නට වඩා කිරල ගන්න එක ගොඩාක් ලාභයි. ටික වෙලාවක් ඇති තක්කාලි ටික හොඳට මැලවිලා තියෙන්නේ. මේ වෙලාවේදී හැඳක පිටිපැත්ත පාවිච්චි කරලා මෙන්න මේ වගේ තක්කාලි ටික පොඩි කරගන්න. මේ වම්බටු මසාල රෙසිපි එක ගොඩක්ම ගැලපෙන්නේ කහපත් වලට, එළවලු බත් වලට, බිරියානි වලට තමයි. ඉතින් මේක හරීම රසයි. වෙලාවක හදලා බලන්න ගෙදර හැමෝම ආස වේවි. තක්කාලි ටික හොඳට පොඩි කරගත්තට පස්සේ තමයි අපි මේකට යෝගට් එකකින් භාගයක් එකතු කරගන්නේ. යෝගට් එකම එකතු කරත් ප්‍රශ්නයක් නැහැ. වම්බටු ටිකක් වැඩිපුර තියෙනවනම් යෝගට් එකක්ම එකතු කරගන්න. දැන් මේකත් හොඳට කලවම් කරගන්න ඕන. මිශ්‍රණයට මම වතුර කෝප්ප භාගයක් එකතු කරා. දැන් මේකත් හොඳට කලවම් කරගන්න. විනාඩි දෙකක් විතර ලිපෙන් තියලා ඊළඟට කලින් අපි ලාවට ෆ්‍රයි කරගනිපු වම්බටු ටික එකතු කරගනිමු. දැන් මේක හොඳට කලවම් කරලා පියන වහලා මද කිඳරේ උයා ගන්න. මම මගේ channel එකේ මීට කලින් වම්බටු හදා ගන්න පුළුවන් ගොඩාක් රෙසිපි අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් කැමති කෙනෙක් ඉන්නව නම් බලන්න පුළුවන්. මම වීඩියෝ එක අවසානයේට දාලා තියන්නම්. ඊළඟට මේකට ලුණු ටිකකුත් එකතු කරගන්න ඕන. ලුණුත් එකතු කරලා හොඳට කලවම් කරගන්න. මේ වම්බටු ටික ටිකක් තැම්බෙන්න ඕන නිසා තමයි අපි පියන වහලා මේක මද කිඳරේ උයා ගන්නේ. විනාඩි 6-7ක් පියන වහල උයාගත්තට පස්සේ වම්බටු ටික හොඳට තැම්බෙනවා. ඊළඟට මේකේ තියෙන හොඳ ගතියත් හිඳීගෙන එද්දී මේකට කොත්තමල්ලි කොළ ටිකක් එකතු කරන්න. මේ මසාල වම්බටු කරියට අනිවාර්යයෙන්ම කොත්තමල්ලි කොළ එකතු කරන්න ඕනේ. එතකොට තමයි ගොඩාක්ම රස. මේ වම්බටු රෙසිපි එක හදලා බලලා රස කොහොමද කියලා පහලින් කමෙන්ට් කරන්න තමතක කරන්න එපා. මගේ වීඩියෝ එක බලුවට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.